කොරෝනා වෛරස් ව්‍යාප්තියේ ඉහළ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තෙක් දිගටම බල පැවැත්වෙනවා. සෙසු දිස්ත්‍රික්කවලට අද සවස 4ට පැන වූ ඇඳිරි නීතිය නැවත ලිහිල් කෙරෙන්නේ අප්‍රේල් 14 උදැසන 6ටයි. එදිනම සවස 4ට යළි ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ යහපත වෙනුවෙන්. එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් හා වගකීමෙන් යුතුව ඉවසා සිටින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේම අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර, වාරිත්‍ර සහ පුද්ගල සම්බන්දතා පෞල් සමාජකයනට පමණක් සීමා කරන ලෙසද රජය අවධාරණය කරනවා. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම්. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගැනීමට හැකිවන පරිදි අඛණ්ඩව සැපීමට රජයේ සියලු විධිවිධාන සලසා තිබෙනවා. කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩකරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලිය නිරත ජනතාවට ඒ සඳහා අවසර පවතිනවා. නමුත් දැනට වාර්තා වී ඇති ආකාරයට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිකුත් කර ඇති සමහර හැඳුනුම්පත් උපයෝගී කරගෙන අවුරුදු කාලය තුළ තම ගම්බිම්වලට විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් පිටතට පැමිණීමට නැත්නම් බස්නාහිර පළාත තුළට පැමිණීමට යම් කණ්ඩායම් දැනටමත් නිමාඩු ලබාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඒ සඳහා තම පවුලේ සමාජිකයින්ද මෙම හැඳුනුම්පත භාවිතා කරමින් රැගෙන යාමට සහ රැගෙන යාමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. යම් අවස්ථාවක තමන්ගේ නිවසේ හෝ නැවතී සිටින ස්ථානයේ සිට රාජකාරී ස්ථානයටත් රාජකාරී ස්ථානයේ සිට තමන් යම් අත්‍යවශ්‍ය සේවාවක යෙදෙන්නේ නම් එම සේවාවත් සඳහා පමණක් මෙම හැඳුනුම්පත් භාවිතා කිරීමට අවස්ථාව සලසා දී තිබෙන්නේ. එය අවභාවිතා කරමින් කටයුතු කළොත් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ, කළුතර, මහනුවර යන දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලබනවා. කවරෙකුට හෝ එම ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තෙක් සම්පූර්ණයෙන් තහනම්. මේ අතර පොලිස් මූලස්ථානයේ නිවේදනය කර ඇත්තේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බර ප්‍රදේශවල ඇඳිරි නීතියද නැවත දැනුම් දෙන තෙක් දිගටම බලාත්මක බවයි. ඒ අනුව අදාළ ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ඊයේ දවසේදී රත්නපුරේ ඉස්සලාම සොයාගත්ත කොරෝනා වෛරසය තියෙනවා කියලා ඒ පුද්ගලයාගේ පවුලේම 3 දෙනෙක් දැනට ඒ පුද්ගලයාත් සමග දෙන්නෙක් IDH රෝහලේ ඉන්න අතර පවුලේ එම නිවසේම හිටපු තව දෙන්නෙක් ඊයේ සොයාගනු ලැබුවා කොරෝනා වෛරසය ශරීරයේ තිබෙන බවට. පෑන්මඩුල්ල ප්‍රදේශයේ මේ අයත් එක්ක බොහොම ළඟ සම්බන්ධකම් තිබිච්ච පවුලක් හිටපු නිසාත් ඒකම ඒ අය නිරෝධායන කාලයක්ම ඒ අය නිදහස් වෙලා තිබිච්ච නිසාත් යම් තවත් සම්බන්ධකම් ඇති වුණා කියන ඒ නිගමනයට තමයි පැල්මඩුල්ල පොලිස් වසමත් ඇඳ නීතිය බලවන්න තීරණය කරේ. මන්නාරම දිස්ත්‍රික්කයේ තාරාකුලම් ගම්මානයේද පොලිස් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණ යටතේ පවතිනවා. මීට දින දෙකකට ප්‍රථමදී පුත්තලම් ප්‍රදේශයෙන් යම්කිසි ආසාදිත පුද්ගලයෙකු සාගන් ලැබුවා. ඒ ආසාදිත වූ පුද්ගලයා ගිය මාස 18 වන දින මන්නාරම දිස්ත්‍රික්කයේ තාරාවිකුලම් කියන ග්‍රාමයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වෙලා තියෙනවා. එපමණක් නොවේ ඒ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙන අතරේ විශාල ප්‍රමාණයක් ඔහු මුණ ගැසිලා තියෙනවා. ඊට අමතරව නිවාස කීපයකටත් ගමන් කරලා තිබෙනවා. ඉතින් ඒ හින්දා මේ ග්‍රාමයේ ඉන්න අයවලුන් යම්කිසි අවදානකට ලක්වීමට හැකියාවක් තිබෙන බැවින් මේ ග්‍රාමයේ මේ වන විට පවුල් 900කට අධික සංඛ්‍යාවක් ජීවත් වෙනවා. සමාජිකයන් 4600කට අධික සංඛ්‍යාවක් ජීවත් වෙනු ලබනවා. එම නිසාම රජයේ විසින් මේ තාරාවිකුලම් කියන නම ග්‍රාමය හුදකලා ග්‍රාමයක් හැටියට ඊයේ සවස් භාගයේදී නම් කරනු ලැබුවා. දිවයිනේ දිස්ත්‍රික්ක 19කට පැය 10ක කාලයක් සඳහා අද ඇඳිරි නීතිය ලිහිල් කෙරුණා. එම කාල සීමාවේ බොහෝ පිරිසක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගර වෙත පැමිණ සිටිනු දැකගත හැකි වුණා. වැඩි පිරිසක් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපදින අතරතුර ඉන් බැහැර වූ පිරිස්ද දක්නට ලැබුණා. ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ පොළොන්නරුව නගරයේ පැවති තත්ත්වයයි මේ. හැටන් ජනතාවද සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් භාණ්ඩ මිලදී ගත් බව අප වාර්තාකරුවෝ සඳහන් කළා. වවුනියාව සහ කෑගල්ල නගර වෙතද බොහෝ පිරිසක් පැමිණ සිටියා. ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවල ඇතැම් වෙළෙඳන් වංචනික කිරුම් මිනුම් උපකරණ භාවිත කරන්නේද යන්න සොයා බැලීමට අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිත හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ මිනුම් ඒකකයේ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පියවර ගත්තා. මයිඅංගනේ නගරයේ සියලුම සිල්ලර වෙළඳුන් එලෙස පරීක්ෂාවට ලක් කෙරුණු එක් පිරිසක්. උදැසන 6ට ඇඳිරි නීතිය ඉවත් කෙරුණද බණ්ඩාරවෙල නගරයේ වෙළඳ සැල් උදැසන විවෘත කෙරුණේ නැහැ.
බාණ්ඩ මිලදී ගැනීමට විශාල පිරිසක් නගරයට පැමිණ සිටි අතර පසුව පොලිසිය මැදිහත්වීමෙන් වෙළඳසැල් විරුද්ධ කර තැබීමට පියවර ගැනුණා. ඇඳරණිය තේවත් කෙරුණු ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. ඇඳරණිය ඉවත් නොකිරුණු දිස්ත්‍රික්කවල සියලුම ඖෂධ සල්ද අද විවෘත කර තැබීමට රජය විසින් පියවරගෙන තිබුණා. රජය දිවෙනපුරා ඇඳරණිය පනවා ඇත්තේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහායි. මාර්තු මස 20 වෙනිදා සවස 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳර නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් 19,441 දෙනෙකු අතරංකුටගෙන තිබෙනවා. එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 582ක්. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24ක කාල සීමාව තුළ ඇඳර නීතිය කඩකළ 1,724 දෙනෙකු අතරංකුටගෙන ඇති අතර එම කාල සීමාවේ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 496ක් බව පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයක සඳහන්. ඇඳර නීතිය පැනවූ දින සිට මේ දක්වා වැඩිම පිරිසක් අතරංකුට ගනු ලැබුවේ පසුගිය 7 වැනි දිනයි. එම පිරිස 1,815ක්. මාර්තු 31 සිට මේ දක්වා සෑම දිනකම ඇඳර නීතිය උල්ලංඝනය කළ දහසකට වැඩි පිරිසක් පොලිස් අතරංකුට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම හෙට දිනේ සිට යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව යම් දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට යාමට උත්සාහ කරනවා නම් එමත් නැත්නම් ඇඳිරි නීති බලපත්‍රය අවභාවිතා කරමින් යම් දිස්ත්‍රික්කයකින් තව දිස්ත්‍රික්කයකට ගමන් කරන්න උත්සාහ කරනවා නම් එමත් නැත්නම් තමන්ට දී ඇති හැඳුනුම්පතෙන් ලබා දී ඇති සහනය අවභාවිතා කරමින් උත්සාහ කරනවා නම් එවැනි අය දින 14 කාලයකට නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අද අවධානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවල ඇඳිර නීතිය උල්ලංඝනය කරන පිරිස් සොයා ආරක්ෂක අංශය තවදුරටත් මෙහෙයුම් සිදු කරමින් සිටිනවා. ඇඳිරි නීතිය කාලසීමාවේ රහසිගතව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරතව සිටි පිරිසක් අතරංකුට ගනු ලැබුවේ කෑගල්ල සුරා බදු නිලධාරීන් විසින්. ව්‍යාජ ලෙස සකසන ලද අත්‍යවශ්‍ය සේවා අවසල පත්‍රයක් උපයෝගී කරගනිමින් ගව මස් ප්‍රවාහනය කළ පිරිසක් අතරංකුට ගැනීමට යුද හමුදාව සමත් වුණා. ඒ නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේදී. මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් භගවන්තලාව නගරයේ මද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 8 දෙනෙකු අතරංකුට ගැනීමට භගවන්තලාව පොලිසිය කටයුතු කළා. ඇඳිරි නීතිය අවස්ථාවේ ගව ඝාතනය සිදු කළ පිරිසක් අතරංකුටගෙන ඇත්තේ කුලියාපිටිය ඒ දණ්ඩවෙල ප්‍රදේශයේදී. මහා පරිමාණයෙන් පවත්වාගෙන ගොස් ඇති රා අලෙවි කිරීමේ ස්ථානයක් සොයා ගැනීමට බේරුවල පොලිසිය සමත් වුණා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරුකට අනුව වැටලීම සිදු කෙරුණු අතර යතුරු පැදි 4ක් සමග 8 දෙනෙකු අතරංකුටගෙන තිබෙනවා. කල්පිටිය පොලිස් වසමේ ඒත්තාලේ ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි 6 දෙනෙකුද පොලිස් අතරංකුට පත් වුණා. ඔවුන් පැමිණි ලොරි රථයක් සහ නිදන් හැරීමට යොදාගත් උපකරණද පොලිස් භාරයට ගැනුණා.